දුල පුතාල හැමෝටම සුබ සන්ධ්‍යාවක් ඇහෙනවද කියනද ඇහෙනව ඇහෙනව සර් හරි අපි කලින් දවසේ කතා කරපු තැන ඉඳන් පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන එතකොට හරි අපි කතා කරමින් ඉන්නේ අපි කතා කරමින් ඉන්න කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම පස්වෙනි පාඩම අපි කතා කරමින් ඉන්නේ ඒතර අපි මේක පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට අපි ක්‍රියාවක් මේ වත්තාශිවා මයි අසා රොකුජිනි ඔකිමස් ඒතර අපි මෙතන මේ රොකුජිනි ඔකිමස් එතකොට රොකුජිනි ඔකිමස් එතකොට හයට නැගිටිනවා එහෙම කියන අවස්ථාවකදී එතකොට අපි මේ නී කියන එක භාවිතා වෙනවා වෙලාව කියනකොට හරි ඊළඟට හෙට එතකොට අපි නැගිටිනවා කියන එහෙම කියන්නේ අනාගත කාල අවස්ථාවදී අපි භාවිතා කරනවා ඒ මේ වර්තමාන කාලේ වෙලාවත් කියන නිසා එතකොට වෙලාවෙන් අපිට දවස හරි එහෙම අනාගතය කියලා තියෙනවා එතකොට ක්‍රියාපදය වර්තමාන කාලය නමුත් ඒක වෙලාවෙන් අපි තේරෙනවා එතකොට ඒක අනාගත කාල කියලා අස්තා හෙට කියන එක හරි ඊළඟ අපි ගොරෝ කියන එක කතා කරනකොට ගොරෝ කියලා කියන්නේ වෙලාව ඒ කියන්නේ වෙලාව හරි එතකොට එහෙම කාලය කියන එක එතකොට විතර කියන එක ඊළඟ අපි ගුරයි කියලා එකක් තියෙනවා කියලා කතා කර එහෙම නැත්නම් ගුරයි එහෙම නැත්නම් කුරයි කියලා ඒක ප්‍රමාණය ගැන කතා කරන්නේ ඒකත් මෙතනදී භාවිතා කරන්න පුළුවන් එතකොට ප්‍රමාණය ගැන කතා කරන්නේ ගුරයි එහෙම නැත්නම් කුරයි ගොරෝ කියලා කියන්නේ වෙලාව ආසන්න වශයෙන් කියනවා කියන ඊළඟ අපි මේක හතරවෙනි කොටස අපි බැලුවොත් එහෙම එතකොට වතාශිවා හම්බාගු ඕ තබෙමස් එතකොට මේ අවස්ථාවේදී ක්‍රියාව තබෙමස් ඒකට යටත් වෙන්නේ කවුද හම්බාගු තමයි කන්නේ එතකොට අපි ඕ කියන එක භාවිතා කරන කර්මෙට පිටිපස්සේ ඊළඟට එක බැලුවොත් එහෙම එතකොට වතාශිවා ගින්කෝ ඒ ඉකිමස් එතකොට මම බැංකුවට යනවා කියන එක එතකොට මේ බැංකුව පැත්තට එතකොට මේක එතකොට මේකේ ඒ කියන එක අපි භාවිතා කරන පැත්තට ගින්කෝනි කියලා කියන්න පුළුවන් ගින්කෝනි කිව්වහම කෙලින්ම කියනවා බැංකුවට යනවා කියලා බැංකුවේ ගින්කෝ ඒ කිව්වහම බැංකුව පැත්තට යනවා කියන එක හරි ඊළඟ බැලුවොත් එහෙම වතාශිවා මයි අසා හචිජිනි උචියෝ දෙමස් එතකොට දෙරු කියලා කියන්නේ පළවෙනි කාණ්ඩ එතකොට දෙරු නෑ දෙරු දෙමස් දෙවෙනි කාණ්ඩේ මේක දෙරු දෙමස් මේක වැරදිලා තියෙන මොකක් හරි හින්දා මේක දෙරු කියන එක දෙරු දෙමස් එතකොට රුයන්න අයින් වෙලා මස් එක්ක අහු වෙලා තියෙන දෙරු දෙමස් එතකොට මේක දෙවෙනි කාණ්ඩේ හරිද මේක මම කලින් පළවෙනි කාණ්ඩේ මොකක් හරි හින්දා ලියලා තියෙනවා තේරුණා දුල පුතාලට එක දෙරු ඔව් සර් ඔව් දෙරු කියන්නේ දෙරු මේක රුයන්න අයින් වෙලා මස් එක්ක අහු වෙලා තියෙන දෙරු දෙමස් එතකොට මේක දෙවෙනි කාණ්ඩේ හරි උචියෝ දෙමස් එතකොට දෙරු දෙමස් එතකොට මේක පිට වෙනවා කියන එක එතකොට උචියෝ දෙමස් හරි
එතකොට උච්චියෝ දෙමස් එතකොට ගෙදරි පිට වෙනවා කියන එක එතකොට මෙතන මේ මේ අවස්ථාවේදී එතකොට උච්චියෝ දෙමස් එතකොට ගෙදර මේ මේ අවස්ථාවේදී එතකොට ගෙදරින් පිට වෙනවා කියන අවස්ථාවේදී එතකොට මෙතන උච්චියෝ දෙමස් එතකොට ඕ කියන එක භාවිතා වෙලා තියෙනවා ඊළඟට අපි බැලුවොත් එහෙම වතාෂි වා මයි බං ඔපුරොනි හයිරිමස් ඔපුරො මේ ඔපුරො ඔපුරො කියලා කියන්නේ අපි කලින් කතා කරා එතකොට මේ බාත්ටබ් එකට ඇතුළු වෙනවා ඔපුරොනි හයිරිමස් එතකොට මේක හයිරු හයිරිමස් මේක පළවෙනි කාණ්ඩේ හරි එතකොට ඔපුරොනි හයිරිමස් එතකොට බාත්ටබ් එකට ඇතුළු වෙනවා හරි මේක ගෙදරින් මේ පිට වෙනවා කියන එක උච්චියෝ දෙමස් හරි එතෙන්ට වෙනකන් හරිද අපි කලින් කතා කරපු හොඩක් මතක් කරමින් ඉන්නේ තේරෙන්නේ නැති කොටසක් තියෙනවද එතෙන්ට වෙනකන් තේරෙනවා සෙන්සේ ඔව් අනිත් දුර හුතාලත් ඕකේද අනිත් හැමෝම හරි ඕකේ බොහොම ස්තුතියි හරි අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි කලින් ටික මතක් කරමින් ඉන්නේ එතකොට ඒක අපි පොඩ්ඩක් ආපහු බැලුවාම තව පොඩ්ඩක් තියෙන එතකොට කලින් කතා කරපු ටික අපි කලින් දවසේ මේ ගණන් කරන හැටි කතා කරා අපි ඊටු ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ පොත ඊටු ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එම හත්වෙනි එක අනතවා මයි අසා කෝහි ඕ නොමි මස්ක නුඹ හැම උදෑසනකම කෝවිලට යනවද කෝහි දුර කුතාලට ඇහෙනවද කැඩි කැඩිද ඇහෙන්නේ නෑ සර් හරි මට නෑ සෙන්සේ කැඩි කැඩි ඇහෙන්නේ සෙන්සේ කැඩි කැඩි ඇහෙන්නේ ඔව් හරි එහෙනම් මම මේ මේ ඊයර්ෆෝන් එක ගලවන්න චුට්ටක් ඉන්න දැන් ඇහෙන්නේ ඇහෙනවද හරියට හරි එතුට අපි බැලුවොත් එහෙම එතකොට අනතවා මයි අසා කෝහි ඕ නොමි මස්කා මෙතන දැන් ඇහෙනවද ඇහෙනවා සර් හරි නොමි මස්කා කියන එක මේක දූල පුතාලට හැම එකම අකුරෙන් අකුර තේරුම් ගන්න බැහැ දේවල් ඉස්සරහට යනකොට අපි දන්න දේවල් වලින් අනිත් ඒවා ගෙස්ට් කරන්න මේ කියන්නේ මේ මේ හිත උපකල්පනය කරන්න පුළුවන් වෙන්න ඕන ටික ටික නොමි මාස්කා කිව්වහම මොකද්ද තේරුම බොනවද එතකොට අනතවා නොමි මාස්කා බොනවද කියලා අහනවා එතකොට මෙතනදී එතකොට කෝහි කෝහි කිව්වහම කෝපි එතකොට බොනවද කිව්වහම කෝපි බොනවද කියලා අහන්නේ අනතවා මයි අසා කෝහි ඕ නොමි මස්කා එතකොට කෝහි ඕ නොමි මස්කා කෝපි බොනවද කොයි වෙලාවටද මයි අසා හැම උදේකම මයි අසා නුඹ හැම උදේකම කෝපි නොමි බොනවද කියලා අහන්නේ හරිද ක්‍රියාපදේ ඉතාම වැදගත් ක්‍රියාපදය මොකද අපිට ගෙස් කරන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා ඊයේ වතාෂි වා කෝහි වා නොමි මසෙන් ඊයේ වතාෂි වා කෝහි වා නොමි මසෙන්
මෙතන කෝපි බොන්නේ නැහැ. ඔව්. මෙතන අහනකොට අනතවමයි අස කෝහි ඕ නොමිමස් කා මෙතන කෝපි බොනවද කියලා අහන්නේ. මෙතෙන්දී කෝහිව නොමිමසෙන් කියලා කියනවා. එතකොට මෙතෙන්දී මේකෙදි මේ වා කියන එකෙන් කියන්නේ කෝපි නම් කියන එක තේරුම් වෙනවා. හරි. දැන් දුර පුතාලට තේරෙනවද ඒක? මෙතන ඊයේ වතාෂි වා කෝහි වා නොමිමසෙන් කිව්වහම කෝපි නම් බොන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ වෙන දෙයක් බොනම කියන එක එතන අනිත් පැත්තට කියවෙනවා. තේරෙනවද ඒක? තේරෙනවා සෙන්සේ. ඔව්. කෝහි ඔ නොමිමස් කා. හයි වතාෂි වා කෝහි ඔ නොමිමස්. එහෙම වුණාම කෝපි බොනවා කියලා. නමුත් මේකෙදි කියන්නේ මේ කෝහි වා නොමිමසෙන්. කෝපි නම් බොන්නේ නැහැ. හරි. එතකොට එහෙනම් ගියුනියු ඕ නොමිමස්. ඒතර මෙතෙන්දී ඕ එක භාවිතා වෙලා තිනු. ගියුනියු ඕ නොමිමස්. කෝහි වා නොමිමස්. එතකොට නෙගටිව් එකත් එක්ක වා එක ඇවිත් තිනු. මෙතන මේකයි. මේක තේරෙනවද? තේරෙනවා තේන්සේ. හරි ඕකේ. එතකොට ඊයේ වතාෂි වා කෝහි වා නොමිමසෙන් නෙගටිව් එකත් එක්ක එතකොට වා කියන එක ඇවිත් තියෙනවා නොමිමසෙන් නනිනනි වා නොමිමසෙන් එතකොට මේකදී එතකොට නම් කියන තේරුමක් එනවා මේ නැහැ කියන අර්ථයට නම් නැහැ කියලා කියන්නේ මෙතන ගියුනියු ඕ නොමිමස් එතකොට ඒකේ මිල්ක් නම් බොනවා. හරි. හරි. ඕකේද? සෙන්සේ. ඔව්. කියන්න. කොම්බිනි කියන්නේ මොකද්ද? ආපහු කියන්න. කොම්බිනි කියන්නේ මොකද්ද? කොම්බිනි කියන්නේ ලියලා නැහැ. කොම්බිනි කියලා කියන්නේ මේ convenience store කියන එකට convenience store කියලා කියන්නේ සුපර් මාකට් එකට වඩා පොඩ්ඩක් ඒ කියන්නේ දින දේවල් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ප්‍රමාණය අඩුයි නමුත් ඒ වගේ එක. ඒ කියන්නේ විශාලත්වය බැලුවම කඩේ විශාලත්වය සුපර් මාකට් එකකින් වඩා ගොඩක් අඩුයි. පොඩි අර ලංකාවේ සතුස වගේද සර්? ලංකාවේ සතුස සතුස කිව්වොත් එහෙම සුපර් මාකට් ගන්නට කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර් කිව්වහම සාමාන්‍ය මේ සෙන්සේ ලාභ කඩවල්ද? ලාභ කඩවල් කියන එක නෙවෙයි. ඒ කියන්නේ කඩේ තියෙන මේ ඒ කියන්නේ බඩුවල ප්‍රමාණය පොඩ්ඩයි තියෙන්නේ ස්ටොක් තියාගන්න නැහැ. අපි සතුස්ස කියන එකට වඩා ලංකාවේ එකට උදාහරණයක් දෙන්න තියක් තියෙන්න නැහැ. මේ ස්ටොක් තියාගන්න නැහැ කඩේ. මේ පොඩ් ඒ කියන්නේ කඩේ අනේ ඒ කියන්නේ සුපර් මාකට් එක තියෙන දේවල් තියෙනවා සාමාන්‍ය. නමුත් පොඩ්ඩයි එක දෙක විතර. එක කවුරු හරි ගත්තොත් ඒක ඉවරයි. හරිද? සිල්ලර බඩු කඩවල් වගේද සර්? ඔව් සිල්ලර බඩු කඩ වගේ තමයි. එතකොට මම එක පෙන්වන්න අපි පින්තූරයක්. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට පින්තූරය මම පෙන්වන්නම්. එතකොට කන්වීනියන්ස් ස්ටෝර් කියන්නේ සිල්වර් බඩු කඩ වගේ තමයි. නමුත් ඒකට වඩා වෙනස්.
පේනවද? පේනවා. මේ වගේ එතකොට කෑම බීම ටිකක් තියෙනවා ඔය එහෙම මෙහෙම කඩයක්. නමුත් ඒක ස්ටොක් නැහැ. ගොඩක් වෙලාවට ඒක පොයම් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මේක කොම්බිනියක් නෙවෙයි. මේක එක වගේ තියෙන මේක කොම්බිනිය නෙවෙයි. මේක සුපර් මාකට් එකක්. මේක සුපර් මාකට් එකක් කොම්බිනිය. convenience store මේ වගේ ගොඩක් වෙලාවට මෙහෙම බඩු ප්‍රමාණයක් තියෙනවා නමුත් ඉතාම සීමිතයි තියෙන බඩු ප්‍රමාණය හරිද හයි සෙන්සේ 7-11 එක වගේ සෙන්සේ 7-11 7-11 එක 7-11 එක කොම්බිනිය. 7-11 එක ලංකාවේ 7-11 කියන එක දන්නේ නැහැ නේද? දන්නවා. දන්නේ. ලංකාවේ 7-11 එකක් නම් හම්බුන්නේ නැහැ සෙන්සේ මේ ජපානයේ. නෑ මොකද 7-11 එකක් සෙවන් ඉලවන් කියන නම මේ ඒක මේ ඇමරිකන් එකක් සෙවන් ඉලවන් කියන නම ඇත්තටම ලංකාවේ එහෙම දන්නේ නැහනේ සෙවන් ඉලවන් කියන ඒ වගේ නම ලංකාවේ හම්බෙලා නැහැ සෙන්සේ ඒ වගේ ඕ ලංකාවේ කිව්වොත් එහෙම සිල්ලර කඩ වගේ නෙවෙයි සිල්ලර කඩේ කියන්නේ මේ අපි හිතුවොත් එහෙම කාගිල් සුපර් මාකට් හරි මේ මොනවයි මේ කාගිල් පුට් කිල්ස් මේ පුට් සිටි හරි මේ වගේ එකේ මේ භාගයක් විතර තියෙන වර්ෂන් එකක්. මේ බඩු ප්‍රමාණයම තියෙන ස්ටොක් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒකේ ඉඩ ප්‍රමාණයත් භාගයක් විතර ඇති. හරිද? භාගයටත් අඩුයි ඒක. නමුත් මේ ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම ස්ටොප් කරලා මේක නම් මේක සුපර් මාකට් එක ෆොටෝ එක මෙච්චර බඩු නැහැ මෙන්න මේ වගේ කඩයක් මිනි ස්ටොප් යන්න 7-11 සාමාන්‍ය මේ වගේ කඩයක් පේනවද මේක මිනි ස්ටොක් මේක 7-11 මේ වගේ මේක 7-11 හරි අපි ආපහු ආවොත් එහෙම එතකොට දක්කෝවා කුජිනිවා හජිමරිමසෙන් කුජි ජිප්පුන් නී හජිමරිමස් අපි කලින් දවසේ කතා කර එතකොට ගක්කෝවා කුජිනිවා හජිමරිමසෙන් නමයට නම් පටන් ගන්නෑ නිවා කියන මේ අවස්ථාව එතකොට මේ වා කියන එකෙන් එතකොට වෙන දෙයක් මේ වෙනත් දෙයක් තියෙනවා කියන තේරුම එනවා. හරි. එතකොට ගක්කෝ වා කුජිනිවා හජිමරිමසෙන්. කුජි ජුප්පුන් ජිප්පුන් කියලා කියන්න පුළුවන් ජුප්පුන් කියන්න පුළුවන් ජුප්පුන් නි හජිමරිමස්. 9:10 පටන් ගන්න. වතාෂිවා දෙපාතෝ එවා ඉකිමසෙන් එතකොට මේකේ දෙපාතෝ එ ඉකිමස් කියන එක නෙගටිව් වෙනකොට දෙපාතෝ ඒවා ඉකිමසෙන් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකකට යන්නේ නැහැ හරි එතකොට සූපා ඒ ඉකිමස් එතකොට හේ කියන එකේදී මේක
පැත්තට කියන එක මේක පැත්තට පැත්තට නම් කියන එක හිව මේක පැත්තට නම් හරිද ඊළඟට නී කියන එක ට කියන එක ට නම් එතකොට නිවා හරිද ඕ කියන එක ඒකේ විරුද්ධක එතකොට වා කියන අපි භාවිතා කරා එතකොට නම් කියන එක මේක කර්මය කර්මයත් එක භාවිතා වෙන්නේ මෙයා අපි කලින් කතා කර අවස්ථාවේදී එතකොට කෝහි ඕ නොමිමස් කෝපි බොනවා කියන ඒ වගේ අවස්ථාවකදී මේක කර්මයත් එක භාවිතා වෙන්නේ ඒක නෙගටිව් අවස්ථාවකදී එතකොට නම් කියන එක මේක නම් කෝපි නම් බොන්නේ එකෙදි මේ නම් කියන අවස්ථාවේදී මේක වා කියන මේ එක භාවිතා වෙන්නේ හරිද අවස්ථා තුන මෙතන අපි කතා කරපු සර් නම් කියන එකේ විරුද්ධක මොකද්ද මෙතන මේ කෝ මේ කර්මය කියන එකත් එක අපි පිටිපස්සෙන් භාවිතා වෙන ඕ කියන එක කෝ මේක නේද ඇහුවේ ඔව් සර් ඔව් ඒ කියන්නේ අපි කර්මය කියන එක භාවිතා කරන කියන්නේ කෝපි බොනවා කෝහි ඕ නොමිමස් එතකොට ඒ කර්මය කියන්නේ මොකක් හරි දෙයකට යටත් වෙන ක්‍රියාවට යටත් වෙන එකට පිටිපස්සෙන් අපි මේ භාවිතා කරන ඕ කියන එක කෝහි ඕ නොමිමස් ගොහන් ඕ තබෙමස් එහෙම අපි ඒ ක්‍රියාව කරන එකට යටත් වෙන ඔව් කියන්න සෙන්ස ඕ ඕ කියන නිපාතේ මොන වගේ වෙලාවල් වලටද යොදන්නේ ඒක දැන් මේ කියන්නේ කර්මය කර්මයත් එක්ක එනකොට භාවිතා කරන يعني මොනව හරි දෙයක් කරනවා කියන එක තමයි කිම් කියවෙන්නේ ඕ එතකොට සීමා කියන්නේ මොනව හරි ක්‍රියාපදයකට ඉස්සරහින් අපි භාවිතා වෙනවා එතකොට ඕ කියන එක කියන්නේ කර්මයත් එක්ක අපි ස්ථානයකට ඒ වගේ යනකොට අපි ඕ කියන එක භාවිතා වෙන්නේ නැහැ. එතකොට ඒක මේ අපි නී හරි. එතකොට ඒ හරි එහෙම භාවිතා වෙන්නේ. සූපා ඒ ඉකිමස්. එතකොට සූපා එක පැත්තට යනවා. මේක ඒ කියන්නේ මේ පැත්තට යන්නේ අපි මේක එහෙම නෙවෙයි යටත් වෙන පැත්ත. එතකොට තබෙමස් ගොහන් ඕ තබෙමස්. එතකොට අපි කෑමට යටත් වෙන මේක. ඒ කියන්නේ කර්මය. එතකොට ඕ කියන එක අපි භාවිතා වෙන්නේ. එතකොට නම් කියන අවස්ථාවේදී මේ මෙතන වා කියන එක අපි භාවිතා වෙනවා. කෝපි නම් බොන්නේ. කෝපි බොනවා. එතකොට බීමට යටත් වෙන්නේ කෝපි. එතකොට කෝපි. කෝහි ඕ නොමිමස්. ගොහන් ඕ තබෙමස්. ගොහන්. ගොහන් කියන එක තමයි අපි කන්නේ. එතකොට මෙතනදී එතකොට අපි මේ ගොහන් බත් ගොහන් නම් කන්නේ ගොහන් ව තබේ මාසේ ටිකව මොන තබිරුත්තේ පොතෝනේ සොනතර හරි අපි මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනකොට මෙතනට වෙනකන් තේරෙන්නේ නැති කොටසක් තියෙනවද නෑ සර් හරි ටිකක් ඒක ඒ කියන්නේ මොනවා හරි දෙයක් දූල පුතාලා මේ කලින් අපි කතා කරපු එතකොට මොනවා හරි ක්‍රියාපදයක් කරනකොට එතකොට ඒ නිපාත පදයක් එනවා එතකොට ඕ හරි එතකොට වා හරි එතකොට මොකක් හරි ගා හරි එතකොට මොකක් හරි එනවා සාමාන්‍යයෙන් එතකොට ඒකත් එක්ක එතකොට අපි කරන දෙයට යටත් වෙන දෙයක් නම් ඒක ඕ කියන එක ඉන්නේ අපි කොහෙට හරි යනවා නම් එහෙම ඒවා නම් අපි නී හරි එතකොට ඒ හරි එන්නේ එහෙම හරි අපි මෙතන බැලුවොත් මේ ඊළඟ කාටවෙනි එක අනතවා නංක නොමිමස්කා අනතවා නංක නොමිමස්කා නොමිමස්කා කියන එකේ තේරුම මතකද
බොනවද බොනවද හරි අනතවා ඔහු නුඹ බොනවද ඔව් නුඹ බොනවද ඔව් නුඹ එහෙම නැත්නම් ඔබ බොනවද කියලා අහන්න එතකොට අපි බැලුවොත් එහෙම එතකොට නොමිමස්කා බොනවද නුඹ එහෙම නැත්නම් ඔබ එතකොට බොනවද කියලා අහනවා සිංහලෙන් අපි අහනකොට නුඹ මොනවා හරි බොනවද මොනවද කියලා දන්නේ නැහැ නමුත් මොනවා හරි බොනවද අහනවා නේද සාමාන්‍ය අපි විවාහාරෙදී හයි සෙන්සේ ඔව් එතකොට ඒක තමයි මෙතන මේ නනිකා කියලා කියන්නේ මොනවා හරි නනිකා කියලා කියන්නේ ඒක මොනවා හරි නනිකා නනිකා කියලා කියන්නේ මොනවා හරි හරිද මොනවා හරි නනිකා නුඹ මොනවා හරි බොනවද නංක නොමිමාස්කා තේරෙනවද ඒක එතකොට මේකෙදි කියනවා හයි ඔව් කියන්න එතකොට මේකේ එතකොට බැලුවොත් එහෙම එතකොට හයි හයි කියලා කියන්නේ ඔව් ජූසුවෝ නොමිමස් එතකොට තමන් කැමති දේ කියනවා ඔව් ජූස් බොනවා ජූසුවෝ නොමිමස් ඔව් හයි ජූසුවෝ නොමිමස් එහෙම නැත්නම් හයි නොමිමස් එතකොට අනිත් කෙනා නනි නිසිමස්කා එහෙම අහන්න පුළුවන් එතකොට මොකද මේ මොනවද බොන්නේ එහෙම අහන්න පුළුවන් නංක නොමිමස්කා කිව්වම මොනවා හරි බොනවද කියලා අහන්නේ එතකොට මේ පිළිතුර වෙන්න පුළුවන් ඔව් බොනවා මොනවා හරි නැත්තම් නැහැ මුකුත් බොන්නේ නැහැ හරිද සාමාන්‍ය දිනදා විවාහාරයේදී මතක් කරන්න එතකොට එහෙම මොනවා හරි බොනවද ඔව් බොනවා හයි නොමිමස් නැත්තම් ඊයේ නොමි නනිමෝ නොමිමසෙන් නනිමෝ කියලා කියන්නේ මුකුත් බොන්නේ නැහැ නොමිමසෙන් කියන්නේ බොන නැහැ කියන එක මෙතන නනිමෝ කියලා කියන්නේ මුකුත් මුකුත් හරිද සෑහේ මොකද මේ කියන්නකොයි නනිමෝ කියලා කියන්නේ මුකුත් කිසිම දෙයක් කියන එක තේරෙනවද මේක තේරෙනවා ඔව් නනිමෝ කියලා කියන්නේ කිසිම දෙයක් එහෙම නැත්නම් මුකුත් කියන තේරුම සිංහලෙන් මුකුත් බොන්නේ නැහැ එතකොට මේක නෙගටිව් එකත් එක්ක භාවිතා වෙන්නේ මේක නෙගටිව් එකත් එක්ක භාවිතා වෙන්නේ නෙගටිව් මුකුත් කන්න මේ කනවා කියලා කියන්නේ නැහැ අපි සාමාන්‍ය සිංහලෙන් මුකුත් කන්නේ නෙගටිව් එකත් එක්ක භාවිතා වෙන්නේ හරිද ඔව් එතකොට මේකම භාවිතා කරන්න පුළුවන් කනවද කියලා කොහොමද අහන්නේ කනවද කියලා මොනවා හරි කොහොමද අහන්නේ මොනවා හරි කනවද කියලා අනතව නනිකා තවෙමස්කා ඔව් පිළිතුර හයි තබිමස් ඔව් නෙගටිව් ඊයේ නනිමෝ තබිමසෙන් ඔව් ඒ විදිහට එතකොට අනතව නංක තබිමස්කා හයි තබිමස් ඊයේ නනිමෝ තබිමසෙන් එතකොට මුකුත් කන්නේ නැහැ
ඒ වගේ. එතන මුකුත් කියන තේරුම නනිමෝ කියලා කියන්නේ ඒක. හරිද? මේක ඊටාම වැදගත්. එතකොට මේවා ඉදිනදා භාවිතා විවහාරි භාවිතා වෙන ජපන් භාෂාව. හරිද? තේරෙනවද? ඔව්. හරි. ඊළඟ කොටස බැලුවොත් එම කියොසුසුනි දරක ඉමස්ක කවුරු හරි දරක කියලා කියන්නේ කවුරු හරි මේ කායකේ තේරුම පොඩ්ඩක් එතකොට මේක දරක කියලා කියන්නේ කවුරු හරි කවුරු හරි දරක කවුරු හරි කියොසුසුනි දරක ඉමස්ක එතකොට කියොසුසු කියලා කියන්නේ කියොසුසු කියන්නේ මොකද්ද? ආපහු කියන්න. පන්ති කාමරය. ඔව්. පන්ති කාමරය. පන්ති කාමරය. පන්ති කාමරේ කවුරු හරි ඉන්නවද? ඉමස්කා කියන එක දන්නවා. දරක කියලා කියන එක තමයි වැදගත් වෙන්නේ. දරක කියලා කියන්නේ කවුරු හරි. කියොසුසුනි දරක ඉමස්කා කවුරු හරි ඉන්නවද? ඉමස්කා ඉන්නවද? එතකොට මේකෙදි දරෙමු කියන එක ඊළඟට වැදගත්. දරෙමු කියලා කියන්නේ කවුරුවත් 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 එක අපි භාවිතා කරන්නේ නැහැ කියන එක සිංහල භාෂාව. හරිද? ඔව් සර්. ඔව්. එතකොට කියොසුසුනි දරක ඉමස් කා හයි ඉමස් නැත්නම් හයි අන්නසංග ඉමස් ඊයේ දරෙමෝ ඉමසෙන් නැහැ කවුරුවත් නැහැ. හරිද? එතනට වෙනකම් හයි සෙන්සෙ. ඔව්. මේවා ඉදිනදා භාවිතා වෙන ජපන් භාෂාව. ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. මේවා ඉදිනදා අනිවාර්යයෙන්ම භාවිතා වෙන ජපන් භාෂාව. දරක කිමස්ක කවුරු හරි එනවද? දරක ඉකිමස්ක කවුරු හරි යනවද? එහෙම අපිට අහන්න පුළුවන්. මේවා එදිනෙදා භාවිතා වෙනවා. අපි ගැන කොහේ හරි මේ යනවා කන්න යනවා. දරක ඉෂුනි කිමස්ක කවුරු හරි යනවද? එහෙම. දරක කිමස්ක කවුරු හරි එනවද? දරක නොමිමස්ක කවුරු හරි බොනවද? දරක තබෙමස්ක කවුරු හරි කනවද? එහෙම ඒව ඕන හැටි භාවිතා කරන්න පුළුවන්. නංක තබෙමස්කා කිව්වම මොනවා හරි කනවද? එතකොට ඉන්නේ කෙනෙක් අහන්නේ. එතකොට ඉන්න කට්ටිය හැමෝගෙම අහන දරක තබෙමස්කා කවුරු හරි කනවද මේක? මොනවා හරි දෙයක් තියෙනවා තේ. දරක තබෙමස්කා කවුරු හරි කනවද මේක? හරිද? තේරෙනවද කියන එක? ඔව්. හරි. එහෙම ඒ කියන්නේ මේ වචනේ දිනදා අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා වෙන ජපන් භාෂාව. ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි ඊළඟ කොටසට බැලුවොත් එහෙම එතකොට හෝරුනි ගක්සේගා නිහකුණින් ගුරයි ඉමස්. එතකොට මෙතන අපි කලින් කතා කර ගුරයි කියලා කියන්නේ ප්‍රමාණය ගැන කතා කරන්නේ. මෙතන නිහකුණින් කියලා කියන්නේ 200ක් 200ක් විතර ඉන්නවා. හෝරු කියලා කියන්නේ මෙතන මේ හෝල් එක. හෝරු. හෝරුනි ගක්සේකා නිහකුණින් ගුරයි ඉමස්. එතකොට මෙතන ගක්සේග ඉමස් කියන එක මෙතන මේ අවස්ථාවේදී ගක්සේග ඉමස්. එතකොට ගක්සේග ඉමස් මෙතන ඒක හින්දා තමයි ගා වෙන්නේ. ගක්සේග ඉමස්. කොහෙද ඉන්නේ? ඔව් කියන්න. සෙන්සේ මොකද්ද බෝරු කියන්නේ? හෝරු. හෝරු කියලා කියන්නේ හෝල් එක. හෝරු කියලා කියන්නේ හෝල් එක. හෝරුනි ගක්සේගා නිහකුණින් ගුරයි ඉමස්. 200ක් විතර ඉන්නවා. ගුරයි කියලා කියන්නේ අපි කලින් කතා කරා. එතකොට ප්‍රමාණය දක්වන්නේ. එතකොට ආසන්න වශයෙන් කියලා. අපි ඊළඟ බැලුවොත් එහෙම අනතව මයිබං
どのくらい勉強しますか？どのくらいキャラキャラコパマナキャラアウエカどのくらいコパマナキャラカメタナあなたはキャラニューバー毎晩サムミラーミラーティーカマキャラケタコタ毎晩どのくらいどのくらいどのくらいキャラキャラコパマナ勉強しますか？イガナガンナワダパーダンカラナワダキャラカこっちらめパーダンからなわだけらはねどのくらいぐらいけねかまたまえとこでくらいけらけねってとこでいいかってことでプラマーネけなはねいらんかべるおってへまあなたは毎晩何時間くらい勉強しますか？何時間くらい勉強しますか？こっちきいかねペーキーやだけらはねめてねメイカどのくらいキャラキャラこっちらこっまなきゃなあわてかたまえどのくらいキャラ何時間ぐらいキャラキャラペアキーやっキャラキャラキャラ私は毎晩3時間ぐらい勉強しますママサムラーティーカマペアトゥナクイガナガンナマハリザプラマーネギャナハニメタナクライエムネタンぐらいキャラキャラ3時間ぐらい、1時間ぐらい。今、30分ぐらい。今、いけない。ヴィラーブ。プラマーネ。ハリズ？いけ、パスネアーノ、これ、どのくらい？今、なった何時間ぐらい？何人ぐらい？めたな、200人ぐらい。いけないかというのは何人ぐらい来ますか？いなわで。いますか？いんなわで、いま。はりず？まいばんきやね、さやまらっていうかまでさ。おう。さやまらっていうか。はり、あびびらんかべるぼっていま。うちから学校まで30分ぐらい。かかります。カラーまでいけらきゃね、メイカップ、メイ、シッター、ダクワ、カラーまで、カラーまでいけらきゃね、シッター、ダクワ、キャネ、ハリダ、ゲデラ、インダン、パーセル、ダクワ、ゲデラ、シッター、パーセル、ダクワ、30分ぐらいかかります。かかります、キャラきゃね、ガタウィナワ、キャネ、かかる。かかる、かかります。パレヴィニカンディ、ガタヴィナワ。ハリゼ？エコテステイレノワゼ。エコテステイレノワゼ、テイレナゼ。はい、OK。アピーランコレセベルウォッテーマ、私は毎晩8時から11時まで勉強します。メーカー、からまで勉強します。シッタダクワ。そこで、メーアワスタアヴィディ。イスターニアキアネ、メテネ、ヴィラワキアネ。イトコダプテ、コヘハリナ、コヘタハリキア、ヒマキアナワスタウィディ、メカラマディキネカバービタカランナプルワ。エムネタン、ヴィラワカピ、キヤキヤハリシッタ、キヤキヤハリザクワ。ハリザ？エケディ、メカバービタカランナプルワ、カラマディキネカ。ハリザ？おう、イスターニア、ネタ、ヴィラワカリアプリキーノ、これでカタメカバービタカランプラ、カラマディキーネガ。はい。アピーランコルセベルウォッティヘマ、私は
勉強の後でテレビを見ます。いらんて、私は食事の前にシャワーを浴びます。メーカー、後でキャラキャンネ、パッセ。メーカー、メーナームパディア、キサラヘンティネニサ、ノーキャネクレン、イサラヘン、ナームパディア。の後で。パッセ。の後で、キャラキャンネ、メーメーカーパッセ。メーカーパッセ。メーカーパッセ。イラント、ナニナニの前に。前にキラキアンにカリ。メーカーカリ。えっと、これ、前に消えなきゃいけないのは、仮に消えなきゃ、後で消えなきゃいけないのは、パッセ消えなきゃ。はりでいいか？えっと、メイクダンハルネベルワン、私は勉強の後でテレビを見ます。いけね、パーダンカレイトパッセ、TV バーラナワ、テレビを見ます。ケレケン、TV バーラナワ、見ます。バーラナワ。私は、食事の前にシャワーを浴びます。キャーマカンナ、食事キャラキャーニ、キャーマカンナマキャニカ、食事。食事キャーニ、キャーマガンナマキャニカ。ハーハーレ。ハーハーレキャニカ。ハーハーレブル。食事キャーニトガトメ、勉強。メ、ご飯キエネケメサマーナパデアデご飯キエレキエネアハラ食事キエレキエネメカムキエネメメケネ食事キエノマイキエレキエネメ食事キエレキエネカムガンナオキエネメアダハサティエネカムカムタペラキエネカムタペラみご飯の前にきやらきやんごはん食事の前にきやらきやんご飯きやらきやんねみえあはれきやねかみいけねみそばっかれたご飯きやらきやのねでおおばっとだっけの食事きやらきやんねみかまがんなわきやねみいかいかたいけね食事でいけないからなクリアーはいけないかいねみたいなナムパディアケベカマタペラいけないかいねハリドテレナワザご飯の前に来るけやな、プルワ。ハリズ？ハリズ。おう。テレノアで。ハリ。シャワーを浴びます。浴びます。来るけやね、みたいな、ナーナワ。ハリズ、ナーナワ。浴びる。アビル、アビマス、デヴェニカンディ。アビル、アビマス、デヴェニカンディ。シャワーキーラキャネ、シャワー。ハリ。メテンデヴェネカモノハリパシナティナワデ。ハリ。アピエトコテ、イランコテサカタカランバラプロテントコテ、ウィラーバ、アピカタカランティーノ、イランダワスカタカランティーノ。アピメティケトコテ、アピイランダワスカタカランバラプロテノ、マメテネメティケ、メケキヨワンバラプロテノ、イセラ。ハリ。ワタシワ、マイアサ、ロクジニオキマス。
今日は日本語学校のパーティーです。ホールには学生が200人ぐらいいます。日本人の学生もいます。いろいろな料理がありますね。アンナさんは何を食べますか？私はサンドイッチを食べます。私はお寿司を食べます。なんか飲みますか？私はジュースを飲みます。いい音楽ですね。あなたはクラシックが好きですか？いいえ、クラシックはあまり聞きません。私はシューベルトやショパンが好きです。毎晩、復習や予習の後で1時間ぐらい CD を聴きます。そうですか？あなたは毎晩何時頃寝ますか？私は11時頃寝ます。そして6時に起きます。6時ですか？早いですね。私は毎朝7時頃起きます。それから予習をします。何時頃大学へ行きますか？ 9 時頃アパートを出ます。アパートから大学までどのくらいかかりますか？ 10 分くらいぐらいです。近いですね。はい。あぴ、イーランダーをセメリカカタカラのバラプロテンドルメタナメメケ。තියෙන දේවල් සාමාන්‍ය ජීවිතයේදී භාවිතා වෙන දේවල්. එතකොට මේ ෂූබර්ට් කියන මේ ෂූබර්ට් කියන්නේ මේ ගොඩම ප්‍රසිද්ධ මේ සංගීතඥයෙක්. අහලා තියෙනවද ෂූබර්ට්? Yes, sir. Yes. ෂෝපන් වාත් අහලා නැහැ. ෂූබර්ට් අහලා තියෙනවා. ෂූබර්ට් මේ ගොඩක් ප්‍රසිද්ධ මේ මම කියන්නේ ජර්මනි විහාරි ඒ වගේ මේ ෂූබර්ට් කියලා කියන්නේ මේ සංගීතඥයෙක් කියලා දුවේ පුතා අහන සින්දු නෙවෙයි මේ වයලින් මේනේ කන්සර්ට් එහෙම තියෙන කන්සර්ට් වල එහෙම ගහන ඒ සින් මේ පියානෝ කන්සර්ට් හරි ඒවයි ගහන ඒ සංගීත ඒව හදපු කට්ටිය ගොඩක් ප්‍රසිද්ධ එකේ ෂූබර්ට් හරිද හරි අපි ඊළඟ දවසේ මේ කිතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනකොට ඊළඟ දවසේ අපි මේක මේ කලින් අපි ඉතුරු කරපු ටිකයි එතකොට මේක ඉතුරු කරපු ටිකයි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රියා මේ ක්‍රියා මේ ග්‍රැමර් ටික දූල පුතාලා හොඳට බලා ගන්න අපි ඊළඟ දවසේ ග්‍රැමර් ටික කතා කරන්නේ නැහැ මේ වගේ අපි ඉතුරු කරපුවා තව තියෙනවා ඒක නිසා ඒ ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙමු හරිද හරි සෙන්සෙ හරි අපි එහෙනම් අදට මෙතනින් අවසන් කරනවා හැමෝටම සුබ රාත්‍රියක් එනවා සයනරා සයනරා සෙන්සෙ වාසිමනසයි ඕකේ සයනරා දෝමෝ අරිගතෝ කොසයිමස් සෙන්සෙ සයනරා Okay, sayonara.